2022 වසරේ Moonfall නමින් හොලිවුඩ් චිත්‍රපටයක් තිරගත වූ අතර ඉන් පැවසුනේ සඳ සුදුවාමන තාරකාවක් වටකර සෑදූ සුවිසල් කෘතිම වස්තුවක් බවයි. නියමිත කක්ෂයේ මිදී පෘථිවිය හා ගැටීමට යන සඳ ගැන එහි වැඩිදුරටත් විස්තර කෙරෙන්නේ. චිත්‍රපටයේදී මෙන්ම සැබෑ ජීවිතයේදීද සඳ ස්වභාවික වස්තුවක් විය නොහැකි බවට නොඑක් මතවාදයන් ඉතිහාසයේ පුරා ගොඩනැගී තිබෙනවා. සැබෑවටම සඳ විරාජ්‍යයද මිශ්‍රමේනියා දිගහැරුමේ පළමු පියවර ඒ වෙතයි. පෘථිවිය සිට කිලෝමීටර් 384,400ක සාමාන්‍ය දුරකින් එලිප්සීය කක්ෂයක ගමන් කරන සඳ හඳුන්වන්නේ පෘථිවිය එකම ස්වභාවික චන්ද්‍රිකාව ලෙසයි. දන්ට පිළිගන්නා මතයට අනුව වසර බිලියන 4.51කට පමණ පෙර අඟහරුතරම් ප්‍රමාණය ග්‍රහලෝක පෘථිවිය හා ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස සඳ බිහි වී තිබෙනවා. කුහර ග්‍රහලෝක පිළිබඳව ගොඩනැගී ඇති සිද්ධාන්ත සලකුව විට ඒවා ඉතිහාසයේ 17 වන සියවස දක්වා දිවෙනවා. 1992 දී තාරකා විද්‍යාඥ එඩ්වන් හැලි පෘථිවිය අභ්‍යන්තරයේ කුහරයක් විය හැකි බවට මතවාදයක් ඉදිරිපත් කර තිබෙනවා. සඳ කෘතිම වස්තුවක් විය හැකි බවට මුල්ම අදහස ඉදිරිපත් වූයේ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ රචක එච්.ජී. වෙල්ස් විසින් 1901 දී රචිත කෘතියක් මගින්. ඔහු ඊට 1741 දී ලේඛක ලුඩ්වික් හෝල්බර්ග් කුහර පෘථිවි සිද්ධාන්තය ඔස්සේ ලියන ලද කතාව පදනම් කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ. කෙසේ වුවත් සඳ අභ්‍යන්තරයේ හිස් බවට මෑත කාලීනව ගොඩනැගී ඇති සිද්ධාන්තවලට මුල් වූයේ නාසා ආයතනයේ ඇපොලෝ 12 මෙහෙයුමයි. 1969 නොවැම්බර් 20 වෙනිදා සිදු මෙම මෙහෙයුමේදී අභ්‍යවකාශ ගාමීන් සඳමතර ගොඩබෑමට භාවිත කළ චන්ද්‍ර මොඩියුලය ඔවුන් නැවත මව්‍යානයට පැමිණීමෙන් පසු සඳමතර පතිත කළා. මෙදී සිදු වූයේ නාසා විද්‍යාඥයන් කිසිසේත් අපේක්ෂා නොකළ සිදුවීමක්. සඳමතුපිට ස්ථාපනය කර තිබූ භූකම්පන මානවල දත්තවලට අනුව ඇතිව ඝට්ටනය හේතුවෙන් සඳ පැයකට ආසන්න කාලයක් නොනවත්වා කම්පනය වීමට පටන් ගත්තේ සීනුවක් කම්පනය වන්නක් මේ. ඝනාභ්‍යන්තරයක් සහිත බවට සැලකෙන සඳ මෙසේ කම්පනය වීම විද්‍යාඥයන් දැඩි අර්බුදයකට මුහුණ දුන් කරුණක් වූවා. එවකට නාසා ප්‍රධානී වර්නර් වොන් බ්‍රෝන්ගේ උපදෙස් පරිදි 1970 සිදු කරනු ඇපොලෝ 13 මෙහෙයුමේදීත් මෙවැනි පතිත කිරීමක් සිදු කරනු අතර එහිදී පැය 3කට වඩා වැඩි කාලයක් සඳ කම්පනය වී තිබුණා. මෙම සිදුවීම නිසා කුහර සඳ න්‍යායයන් සහ සඳේ සම්භවය පිළිබඳ මතවාදී වටපිටාව ගොඩනැගුණේ නිතරමයි. 1970 දී සෝවියට් විද්‍යා අකඩමියේ විද්‍යාඥයින් වූ මයිකල් වසින් සහ ඇලෙක්සැන්ඩර් ෂර්බකෝව් විසින් මතවාදයක් ඉදිරිපත් කළේ සඳ හඳුනානුගත ජීවීන් පීසකගේ නිර්මාණයක් විය හැකි බවටයි. මෙහිදී සඳේ ආවාට වෙත අවධානය යොමු කර තිබුණු ඔවුන් පෙන්වා දුන්නේ එම ආවාටවල විශාලත්වයේ විවිධ ලෙස වෙනස් වුවත් ඒවායේ ගැඹුර අසාමාන්‍ය ලෙස සමාන බවයි. ඉතාමත් ගැඹුරු විය යුතු තිබුණු සමහර සුවිසල් ආවාට සතු වූයේ නොගැඹුරු පැතලි පතුලක්. සෝවියට් විද්‍යාඥයන් දෙදෙනාගේ තර්කයේ වූයේ ආවාට ගැඹුරට හැරීම වළක්වමින් සඳේ මතුපිටට යටින් ආරක්ෂක ස්තරයක් තිබිය යුතු බවයි. සඳ විශාලත්වයට සාපේක්ෂව ඉතා අවම ස්කන්ධයකින් යුක්ත වීම නිසා මෙම ස්තරය දැඩි පර්වත ස්තරයක් විය නොහැකි බව පෙන්වා දෙන බොහෝ දෙනගේ අදහස ඊට ලෝහමය සම්භවයක් තිබිය යුතු බවයි. සඳ මත අභ්‍යවකාශගාමීන් කළ කැණීම්වලදීද මෙම අදහසට රුකුල් දෙමින් පිත්තල මයිකා සහ සංශුද්ධ ටයිටේනියම් සොයාගෙන තිබූ අතර විශ්වජනක කරුණ වන්නේ මෙම කිසිවක් ස්වභාවිකව ඇතිවන ලෝහ වර්ග නොවීමයි. සඳේ භෞතික සහ ගණිතමය පසුබිම ඉතාමත් අසාමාන්‍ය බව බොහෝ දෙනෙක් පෙන්වා දෙන තවත් කරුණක්. සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සතු චන්ද්‍රයන් කිරි ප්‍රමාණයන් සම්බන්ධව කර ඇති ගණනය කිරීමට අනුව සඳේ ප්‍රමාණය පෘථිවිය සතු විය යුතු චන්ද්‍රයෙකුගේ ප්‍රමාණයට වඩා ඉතාමත් විශාලයි. එනම් සතපුම් 30ක පමණ විශාලත්වයකින් යුත් චන්ද්‍රයේ තිබිය යුතු තැන දැන් පවතින්නේ සතපුම් 2160ක පමණ විශාලත්වයෙන් යුත් සඳයි. සඳ සම්බන්ධව ගණිතමය මුහුණුවරක් ඔස්සේ සලකන විට නිරීක්ෂණය කළ හැක්කේ අසාමාන්‍ය ලෙස එකම ඉලක්කම් කිහිපයක් නැවත නැවතත් එදින ආකාරය. සූර්යයාගේ විශාලත්වය සඳබෙන් 400 ගුණයක් වන අතර පෘථිවිය සිට එය සඳබෙන් 400 ගුණයක් ඈතින් පිහිටා තිබෙන්නේ එම වස්තුන් දෙක එකම විශාලත්වයෙන් පෙනෙන ආකාරයටයි. මේ නිසා සූර්යග්‍රහණයකදී සූර්යා සම්පූර්ණයෙන්ම වසා ගැනීමට සඳට හැකියාව ලැබී තිබෙන්නේ එවැනි ස්ථානගත වීමක් ඇතිවීම සම්භාවිතාව ට්‍රිලියනකින් එකක් තරම් වන පසුබිමකයි. මීට අමතරව සඳ පෘථිවිය මෙන් 127.3ක් පමණ විශාල වන අතර එය පෘථිවියට පරිභ්‍රමණය වීමට දින 27.3ක් වැය කරනවා. එය තමා වටා වරභ්‍රමණය වීමටත් ගත කරන්නේ දින 27.3ක්. එම අසාමාන්‍ය ලෙස නිරවද්ද පිහිටීම නිසා අපට සෑම විටම දැర్శණය වන්නේ සඳෙහි එක පැත්තක් පමණ.
මීට අමතරව සඳ කෘතීම වස්තුවක් බවට තර්ක කිරීමට පෙන්වා දෙනු ලබන තවත් සාධකයක් වන්නේ සඳ පිළිබඳ පැරණි ශිෂ්ටාචාරවල සඳහන් වී ඇති දත්තවල අද්භූත බවයි. ලෝ පුරා පැවති බොහෝ ශිෂ්ටාචාර ආශ්‍රිතව සඳට පෙර කාලයක් ගැන විස්තර කළ සටහන් හමු වී තිබෙනවා. මේ අතරින් සුප්‍රකට ග්‍රීක දාර්ශනිකයන් වූ ඇරිස්ටෝටල් සහ ප්ලූටාක් විසින් ලියා ඇති ලේඛන සුවිශේෂී ස්ථානයක් ගන්නවා. වර්තමාන තුර්කියට ආසන්නව පොරසෙලීන් නමින් පැරණි ග්‍රීක නගරයක් තිබී ඇති අතර මෙම නමේ අර්ථය වන්නේ සඳට පෙර යන්නයි. එහි වැසියන් සඳට පෙර කාලයක අය ලෙසයි හඳුන්වා ඇත්තේ. කොලොම්බියානු පුරාවෘත්ත සැලකීමේදී ඒවා ඇරපෙන්නේ සඳ ආකාශයේ නොතිබෙන මුල් කාලයේ ලෙසවීමත් සුවිශේෂී කරුණක්. දකුණු අප්‍රිකාවේ සූලු ගෝත්‍රික ජනප්‍රවාදවල සඳහන් වන්නේ කහමදේ ඉවත් කළ බිත්තරයක් වැනි සඳ මෙලවට අයත් නොවන මකරුන් පිරිසක් විසින් දුර ඈතක සිට රැගෙන විත් මෙහි ස්ථාපනය කළ බවයි. එහිදී මහපොළව කම්පා වෙමින් මහා ජලගල්මක් ඇති වූ බවත් එම ජනප්‍රවාදවල සඳහන්. සමහරුන්ගේ අදහස වන්නේ මේ බයිබලයේ සඳහන් මහා ජලගල්මක් සමග අනුරූප විය හැකි බවයි. සඳ පෘථිවි වට කක්ෂගත කරද්දී එනගින් ඇති වූ බලපෑම මෙලෙස පුරාණ ශිෂ්ටාචාරවල විස්තර කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. වීඩියෝවේ මුලින්ම කියවුණු මූන්ෆෝල් චිත්‍රපටයේ සලකුණු විට ඉන් අවධානය යොමු වී තිබුණේ ඩයිසන් ගෝලර් ලෙස හඳුන්වන සුවිශාල ගොඩනැගීම් සිද්ධාන්තයක් වෙතයි. තාරකාවක සූර ශක්තිය අධිකාරක්ෂම ලබා ගැනීමට එය වටකරමින් සාදන සුවිශාල ගෝලාකාර උපකල්පිත ව්‍යුහයක් ඩයිසන් ගෝලයක් ලෙස හඳුන්වනවා. කෙසේ නමුත් දැනට සොයාගෙන ඇති කුඩාම සුදු වාමන තාරකාවද සඳට වඩා තරමක් විශාලයි. එනම් චිත්‍රපටයේ පෙන්වන ප්‍රමාණය සුදු වාමන තාරකාවක් මේ දක්වා සොයාගෙන නැහැ. සඳ කෘතීම වස්තුවක් විය යුතු බවට තර්ක කරන්නන් පෙන්වා දෙන්නේ එය මෙහි කක්ෂගත කිරීමේ අරමුණ පෘථිවිය මත දියුණු ජීවය පවත්වා ගැනීම බවයි. පෘථිවියේ ආනතිය නියතව පවත්වා ගැනීම සිදුවන්නේ සඳ හේතුවෙන් වීම ඔවුන් ඊට සාධකයක් ලෙස ගෙනහැර දක්වනවා. සඳ නොතිබුණේ නම් පෘථිවියේ ආනතිය නියතව නොතිබෙන බවයි පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙන්නේ. ඒ එසේ සිදු වූවා නම් ඍතුමාරුව විකෘති වීම හේතුවෙන් දැඩි කාලගුණ සත්වයන් හෝ දිගු ආයුෂයන් පෘථිවිය මත ඇතිවීමේ හැකියාවක් තිබුණේ ජීවයට තර්ජනයක් වෙමින්. මෙම විශ්වජනක අහම්බයම සඳ කෘතීම වස්තුවක් වීමට ප්‍රධාන සාධකයක් බව සමහරුන්ගේ අදහසයි. එසේ නම් සැබැවින්ම සඳ විශ්වයේ ඈතක සිට ගෙන ආ හෝ දියුණු ජීවයක් මගින් මෙහිම සාදන ලද කෘතීම වස්තුවක්ද? තීරණය ඔබ සතුයි.